ඇවිත් පය දහස් වටි ගෙයි සිටි පය බලුණ වටි මේ කියමන අතීතයේ වාසය කළ ජනයා විසින් නිර්මාණය කළ කියමන මේ කියමනත් එක්ක අපිට මතක් වෙන කරුණක් තමයි අතීතයේ වාසය කළ අපේ මුතුන් මිත්තන් සංචරණය සඳහා කැමැත්තක් දැක්වූ පුද්ගලයන් කොටසක් බව පයින් ගමන් බිමන් යන විට එකල විඩාව නිවා ගැනීම සඳහා අම්බලම් විදිකට තිබුණා අදත් අපි අම්බලමේ වතගොත සායන චාරිකාමේ වැඩසටහන තුලින් තවත් සුන්දර අම්බලමක් සොයාගෙන ආවා එන්න මේ අම්බලමේ වතගොත සායන රූපමය කාව්‍ය චාරිකා වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන 13 වන සියවසේ අගභාගයේදී ඉදිකළා යැයි සැලකෙන සුන්දර පෞරාණික අම්බලමකට තමයි අද අපි ආවේ. ඒ තමයි පණාවිටිය අම්බලම. ග්‍රාමයට නම ලැබුණු විදිහ ගැන ජන ප්‍රවාදවල සඳහන් වෙනවා. දෙවන පරාක්‍රමබාහු රජ සමයේ රට තුළ ඇති වූ කැරැල්ලක් මැඩ පැවැත්වීම සඳහා එතුමාගේ පුත් විජයබාකුමරු ගොස් තිබෙනවා. මෙම කැරැල්ල මැඩ පවත්වා ආපසු පැමිණීමේදී සතුරෙකු විසින් එල්ල කළ නාග විෂ කැවූ ඊතලයක් වැදීමෙන් එතුමන් සිහසුන් වී ඇද වැටි තිබෙනවා. කෙසේ වෙතත් විජයබෝ කුමරු මෙම ප්‍රදේශයේදී ප්‍රතිකාර ලබා සුවපත් වී තිබෙනවා. එම නිසා මෙම ප්‍රදේශය පණ ආ වැටිය ලෙස හැඳින්වූ බව ජන ප්‍රවාදයේ කියවෙනවා. පසු කාලීනව පණ ආ වැටිය පණා වැටිය ලෙස හැඳින්වූ බව ජන ප්‍රවාදයේ සඳහන් වෙනවා. මෙම සිදුවීමෙන් පසුව දෙවන පරාක්‍රමබාහු රජතුමා මෙම ප්‍රදේශයේ සංචරණය කරන විට මෙම ස්ථානයට පැමිණීම සිරිතක් කරගෙන තියෙනවා. එම නිසා මෙම අම්බලම ඉදිකැරූ බව ජන ප්‍රවාදයේ සඳහන් වෙනවා. තවත් ජන ප්‍රවාදයකින් කියවෙන්නේ මේ අම්බලම නිර්මාණය කළේ මහනුවර මකුල් මඩුව නිර්මාණය කළ ශිල්පියාගේ පුතා බවයි. එමෙන්ම මේ අම්බලම දඹදෙනිය රජ සමයේ ඉදිකළ බව පැවසෙතත් මෙහි දැකිය හැක්කේ මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණ බව විචාරකයින්ගේ අදහසයි. දඹදෙනිය යුගයේ පටන්ම මෙම ස්ථානයේ අම්බලමක් තිබුණා විය හැකි. එමෙන් මෙය මහනුවර යුගයේදී සම්පූර්ණයෙන්ම නැවත ගොඩනැගුවාද විය හැකි. පණාවිටිය අම්බලම ඉදිකොට ඇත්තේ ගල් කැබලි වලින් තැනු අත්තිවාරමක් මත අඩියක් පමණ උස ගෝලාකාර ගල් හතරක් සිව් කොනෙහි තබා ඒ මත හරස් සතට එළු අඩියක් පමණ ඝන කැමැති දැව කඳන් මතයි. මේ දැව කඳන් මත කුළුණු 26ක් සිටුවා ඒ මත වහල නිමවා තිබේ. මේ කුළුණක් අඩි 7ක් පමණ උස ඇති. කුළුණු වහලයට සම්බන්ධ වනුයේ නෙළුම් මල් කැටයමින් යුත් පේකඩකිනි. කුළුණේ බඳෙහි චතුරස්‍රාකාර පනේල බේරා
අටපට්ටම් හැඩයට නිමවා ඇත. ඇතුළු වටේ වන කුළුණු නවයේ ඇති පනේල 36 විවිධ රූප කැටයම් කොට ඇත. වහල නිර්මාණය කිරීමට පරාල 32ක් යොදා ඇත. යටලි සම්බන්ධ කොටයේ දූ විශාල බාල්ක දෙකෙහි රැඳ වූ කුරුපා මත වන අඩි 3හමාරක් පමණ වූ මුදුන් යටලියට මඩොල් කුරුපාවක් උපයෝගී කරගෙන පරාල සම්බන්ධ කර තිබේ. වහල පිළියෙල කිරීමට යෙදු සියලු දැව යටලි පරාල බාල්ක පේකඩ ආදිය කැටයමින් අලංකාර කොට ඇත. අම්බලමේ වහලය සෙවිලි කොට තිබුණේ මැටියෙන් සකසන ලද උළු වලින් බව අනාවරණය වී තිබේ. විසිවන සියවසේ මැද භාගයේ පමණ වන විට මේ අම්බලම ගරා වැටි පොල් අතු සෙවිලි කොට තිබුණු බව පැවසේ. එක් වර්ෂා සමයකදී අම්බලම මතට පොල් ගසක් කඩා වැටි වහලට තද බල ලෙස අලාභ හානි සිදුව තිබේ. 1960 ගණන්වලදී වනාවිටිය අම්බලම ප්‍රතිසංස්කරණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත. අම්බලමේ තිබූ දැව කඳන් විනාශ වෙමින් තිබුණේ වුවද ඒවායේ තිබූ කැටයම් වල ශේෂයන්ගෙන් පැරණිහෙළ කලාකරුවන්ගේ නිර්මාණ කෞශල්‍ය හඳුනාගත හැකි වූ බව වාර්තා වී තිබේ. විනාශ නොවී ඉතිරිව තිබුණු දැව කොටස් හා විනාශ වූ දැව කඳන් වෙනුවට අනුකරණ දැව යොදා පැරණි කැටයම් වල ස්වභාවය නොවෙනස් වන පරිදි නැවත පිළියෙල කොට වහල පැතලි උළුවලින් නිමවා දැන් අම්බලම මනාව සංරක්ෂණය කර තිබෙනු පෙනේ. පනාවිටිය අම්බලම අනෙකුත් අම්බලම් අතරින් කැපී පෙනෙන්නේ එහි ඇති ලී කැටයම් නිසායි. මෙහි කුළුණු වහලවලට යෙදූ යටලි බාල්ක පරාල පේකඩ ආදිය ඉතා විසිතුරු කැටයමින් යුක්තය. මෙහි ලී කැටයම් ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් වලටත් වඩා කලාත්මක යැයි සමහරු ප්‍රකාශ කරති. අම්බලමේ ඇතුළු වටයේ කුළුණුවල මැද ඇති පනේල කැටයම් කාලීන ජන ජීවිතයේ විවිධ අවස්ථාවලින් සත්ව රූපවලින් හා නොයෙකුත් මල් මෝස්තර ආදියෙන් සරසා ඇත. ආචාර සමාචාර මල්ලව පොර නැටුම් ආදිය දැක්වෙන කැටයම් කලාත්මක බවින් පරිපූර්ණය. ඒවායේ සමමිතික බව නැටුම් ශිල්පීන්ගේ හා පොදු ජනයාගේ ඇඳුම් දක්වා ඇති ආකාරය ආදියෙන් කැටයම් කරුවන්ගේ කෞශල්‍ය හා නිපුණත්වය ප්‍රදර්ශනය කරයි. එමෙන්ම තත්කාලීන සමාජයේ ඇවතුම් පැවතුම් වස්ත්‍රාභරණ ආදිය ගැන අදහසක්ද අපට මේ කැටයම් තුලින් ලද හැකිය. සාම්ප්‍රදායික සිංහල කැටයම් වන ලනු කැටය, ලියවැල, නිලුම් මල ආදිය පනේල කැටයම් වල දක්නට ලැබේ. කැටයම් වල ඇති සත්ව රූප අතර දක්නට ලැබෙන්නේ සිංහ, ඇත්, නාග, මුව, මොනර ආදී සතුන්ය. සිංහල කැටයම් කලාවේ දක්නට ලැබෙන මනක් කල්පිත සත්ව රූප විරලය. පනේලවල කැටයම් හැරුණු විට කුළුණුවල ඉතිරි කොටස් වලද ජාමිතික මෝස්තර, මල්, ලියවැල් ආදිය කැටයම් කර තිබෙනු දක්නට ලැබේ. නයිපෙන හතරක් සහිතව කැටයම් කොට ඇති කුළුණේ කැටයම් අනික් කුළුණු අතරින් කැපී පෙනේ. අම්බලමේ වහලවලට යොදා ඇති බාල්කවලද පෙරහැර දර්ශන සත්ව රූප හා ලියවැල් කැටයම් කොට තිබේ. දෙපාර්තමේන්තුව මගින් ඉදිරි පරම්පරාව සඳහා රැක ගැනීමේ අරමුණින් සංරක්ෂණය කර තිබෙනවා. ඔබත් මෙම ස්ථානය නැරඹීමට පැමිණෙනවා නම් කුරුණෑගල ගිරවල මාර්ගයේ පැමිණ මැටියගනේ මන්සන්දියෙන් හැරි මැටියගනේ දම්බල මාර්ගය ඔස්සේ මෙම ස්ථානයට ළඟා වෙන්න පුළුවන්.
එත් සමගම මතක් කරන්න ඕනේ මෙම අම්බලම නැරඹීමට ඔබත් පැමිණෙනවා නම් මේ ස්ථානයට කිසිදු හානියක් සිදු නොකර මතකයන් පමණක් රැගෙන යන්න. පාසටහන් පමණක් ඉතිරි කර යන්න. අදට අපි අම්බලමේ වටගොත හමාර කරනවා. ඒ තවත් දිනක තවත් සුවිශේෂී වූ අම්බලමක වටගොත ඔබට රැගෙන එන පොරොන්දුවත් එක්ක. මේ අම්බලමේ වටගොත සායන රූපමය කාව්‍ය චාරිකා. Thank you.